වත්මිත් වුණ එල්ලා නිසබ රන්තරයම කියන කතාවක්තමයි සාමාන්‍යයෙන් අපේ රටේ වීඩි ගැනිකාවෝ හිරේගයාට සුපිරි ගැනිිකාව යන්නේ පාර්ලෙමේන්තු. මේක සාමාන්‍ය සෝභාාවයක්. සාමාන්‍යයෙන් ගමේ ජමිස්සයියට හරි නැත්තං ගමයින්නහිස ගුටන රදවස්සන ගෑනට අපේරටේ සාමානය මිනිස්සු වෑන්නේෙන් පටන් අරං සියන්නේෙන් කියෙන මච්චනෙන් තමයි කතාව වසංකරන්නේ. හැයි ලොක මිනිසුන්ට රෙද්දවසන අම්මන්ඩිල සාමාන්‍යෙන් ගම ඉන්න නෝන මහත්තුරු බවට පත්ව. මේක අද යනෙම ඉතිහාසෙ සිද්ධ වුන, සේවිත්්‍රම රාල්සිංහ රයිස්තුවන්ගේ, කාලය හිටපු එක අන්තපපුර්‍ර ස්තියක් තමයි. එවකට හිටපු සරදියල්ගේ අම්මගේ අම්ම. සරදිල්ගේ අම්මා නිරන්තරෙන්ම පාරම්භාපු කතාවක් තමයි, තමන්ගේ පුතාගයන්ගේ රජලේ තියෙනවා කියලා. ඒකට හේතුව විදිහටඇකිවවේ තමන්ගේ අම්මා. එකඇන සරදිියල්ගේ ආචි, අන්තපපුර ස්තියක්ක් රජුරුුවන්ගේ ඒ නිසා රජලේ තමන්ගේ පවුලට ඇවිිත්තියෙන කියන කතාව. ඒක සරල්ති එල්ලගේ කාලෙත් රජවරුන්ට රෙද්ද උත්සනක ආඩම් රේට හේතුව. අපේරට ඉන්න සමහර ගෑනුත් තමන්ගේ මස්දසිය පණහා වෙන්දේසි කරලා බොහෝ දේ ලබනවා. මේද වස්සල අලුතෙන්ම කතාවට එක් වෙච්ච මාතුරකාව තමයි ඩයන. ඩයන මේ දවසල වක්ටියම්ම කෙනෙක් වගේ තැන්තැන් වල ගීල කයිවාරු ගාන. විශේෂෙන්ම ඇ මේ මොහොතේ තමන්ගේ හෙලුව වහගන්න ලොකු උත්සාහය අද්දරනවා. නිරන්තරයම කියන කතාව තමයි තමන්ට රුපියල් සත පිමල කිසිදු ප්‍රශ්නයක් නැහැයි කියලා. ඒමන මේ අම්න්ඩි ඔප්පු කරන්න නොනේ තමන් කොච්චල මුදලක්ට ටැක්ස් ගවනවාද කියන කතාව. ඒවිත රක්න මේේ ඇය ආදායම් බදු බදු ගෙවනවනම්. එවන් හරියට සිද්ධවෙලා සීනවාද කියන කාරණය ඔප්පු කළ යුතුයි. ඒවිත රක්න මේේ මේ වෙනකොට සජිත්. මේ පක්ෂය මිලිදී ගත්තේ තමන්ගේ බූදලෙන්න්නෙමේ මේනටේ ජනතාවගේ සල්ලිබලි. ඒ නිසා ඒ මේ වෙනුවට එම පක්ෂය ඇතුළේ සාක්ෂි තිබෙනවා මේ ගනුදෙනුව සම්බන්ධී. ඒ විත්ත රක්න මේ ඩයන කියන අම්මන්ඩි ලංකාවෙ පපුරවැසියෙක් වුණාට ඇ දිිත්වපුරවැසි භාාවයක් තියෙන කාන්තාවක්. චදිත් මේක දැනදැන තමයි මේ අම්ම්ඩි පාර්ලිමේන්තුවොට ඇව්ේ. සටේ පවතින නීතියනුව එකන දහනවෙන් වවස්ථා සංශෝධනයනුව ඇයට මේ මන්ත්‍රී දූරේ දැරීමේ හැකියාවක් නැහැ. අනිවාර්යම අභ්‍යාචනාධි කන තීන්දුවකින් ඇගේ මේ මන්ත්‍රී දූරේ අහෝසි කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා කොච්චර උඩ පැල්ල කෑගහුව තෑගේ මන්ත්‍රක මහෝසසි කරන්න බෑ කියලා ඒයට නීතු බවිරෝධී කතාව. මොකටේ විස්ුවෙන් සම්ශෝධනින් පස්සේ නැවත වතාවක් ඒ විටට දුුත්ත පුරුසය පුුර වැසියන්ට පත්වීම හැකියාවක් තියෙනවා. හැබැයි ඊට පෙර එකන ඇය පත්වලාතියන්නේ, හනමි සංශෝධන අරසය පැවිතිය නීතිය අනුව විසුවෙන් සංසෝධනය සම්මත කල්ලා තියෙන ආපත්සල බලපැවැත්වල පරිදි නෙමයි. ඒ එසේ වෙටක් මේ මොටේ මේ සිද්ධිය සම්බන්ධයෙන් සාගච්චා කරන්න සජිතුත් සජිත්ගේ හිතවටුන් කහිප දෙ සහ සරංජීත් මත්දුුම් බණ්ඩාර හම්බූුණ. ඒ වෙලාවේ කතා බැඩීගෙන යනට සජිත් ස මදදුම් බණ්ඩාර්ගෙන් ඇහුවා ඇත්තක හ උඹඋඹ මකක් කර ඩයනත්ක සම්බාන්ජති බද කියලා. අන්නේ ඒවෙලාවේ ංජිත්මධදුම් බ්ඩාර හිනා වෙලාකිව්වා ඔව්වෝ ම ඉඳල හිටලා එකව පාවිච්චි කරල තියෙනවයි කියෙනන කතාව. ඒ වෙලාවේ සජිත් ඇැහවා උඹගව මොනහරේීමට සාක්ක්‍ය තියෙනවාදී. ඒ වලාේ රංජිත් මධදුම් බණ්ඩාර කිව්වා අර ලංකාේ සුප්‍රකෙට ටිකෙට් ්‍රීඩකයාගේ වීඩියෝපටියට වඩා හොඳ වීඩියෝටිය තමන් සතුව තියෙනවයි කියෙන කතාව. ඒ වෙලාවෙේ සදිිත් කට ඇරගෙන බලං හිටියා. මොකද දයනගේ ලොරිමුොල්ල් හැටියට එම නැත්ත අර දැන් දෙන්නම් දැන් දෙන්නමගේ ඉන්න ක්‍රමේට එහමන්න තැ රෘවිතයට සිංහල කතාගන්න ප්‍රමේට සදිිත්තත්තියනෝ මලපෙරේතාසාාවක්. හැබැයි රංජිත් මත්දම් ව්ඩාර තමයි කෝමහරි මේ වැඩේ කරගත්තේ. තවත් එක කෙතරදල කිව සාමාන්‍යයෙන් අපේ රටේ කොල්ල අතර කතාාවත්තියෙනමයි කියලා. හොඳගෙඩිකන්නේ සාමාන්‍යයෙන් පනුවයි කියලා. ඒ කෙසේ වෙතා රංජිින් මත්දුම් වන්ඩාර අන්තිමට තමන්ගේ පෝර්න්න එක ඇතිබුණු ඒ හෙළවෙලි වීඩියුව එක සියලුම දෙනට බලන්න පෙන්වු. ඒක බල සජිත්්‍ය තරුපෙනන කියල තමයි කතාව තියන්නේ. කෙසේ වෙතා දෑන මීට වඩා උඩ පැනලා තමන්ට අපහසකරොත්. මේක බොහෝ දෙැනෙකුට බලන්න පුළුවන් ආකාරයට තමන් සමාජගත කරනමයි කියන එක. මේ මොහොතදී තන්ත් බන්දුම් බණ්ඩාර හිනා වෙලා කියලා තියෙන. කෙේ වෙතක් මිට්ටෝරණ මේ ගෑනු මිනිස්සු පිස්සු කෙලින්න්නේෙ ඔබෙත් මගෙ බලය පාවිච්චි කලා. මොකද අපි දෙ ඩීපු බලයනුව තමයි මුම් මේේ. ෙල් ලංකරන්න අපේ විදයක්ව ස්ථාදායක අධිර කියන බලතුන අපි හරියට පාවිච්චි කරනම් මෙවැනි මන විකඩම් බලන්න සිද්ධ වෙන්නේ නෑ මින් ඉදිරියටවත් මෙමිනි කාලකන්නේ දේශපාලනයෙන් නොතිය මේ රට අද ආදරය කරන දැක්මක් තිබන සැලස්මක්ති වෙන සමාජ දේශපාලන ක්ඩෑමක් සමඟ අපි පෙරටයම මේට නි අර්ගල ්‍රරජයායයක් නොමති බවට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්න ඔබ සැමටට ඇජය.